අපි ත්‍රස්තවාදය කියන වචනය අවුරුදු 10කට පමණ පෙරාතුව භාවිතයෙන් ඉවත් කරන ලද වචනයක් විදිහට ශබ්දකෝෂයට එක්කාසු වුණා කියලා තමයි විශ්වාස කරගෙන හිටියේ. නමුත් අවාසනාවකට වගේ මේ වන විට නිරන්තරයෙන් පුනරුච්චාරණය වන වචනයක් බවට ත්‍රස්තවාදය අපි පිළි අරගෙන තිබෙනවා. ඉතින් ත්‍රස්තවාදය කියන එකට පිළිතුරු දිය යුතු වන්නේ ත්‍රස්තවාදයෙන්වත්, ජාතිවාදයෙන්වත්, අන්තවාදයෙන්වත්, ආගම්වාදයෙන්වත් නොවෙයි, නෛතික වටපිටාවකින් සහ සබුද්ධික ජනතාවකින් කියලා අපි විශ්වාසය පළ කරනවා. ඉතින් ත්‍රස්තවාදයට පිළිතුරු සැපීම සඳහා මේ වන විට රටේ නීති ප්‍රවාහය හමුවේ, එහෙම නැත්නම් සංස්ථාපනය වුණු රටේ නීති පද්ධතිය තුළ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒට ගෙන එන ලද සංශෝධන රාශියක් අධ්‍යයනය කරන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි මෙය ප්‍රමාණවත් නොවේ කියන තර්කය ඔස්සේ ප්‍රතිත්‍රස්ත පනතක් පිළිබඳවත් කතාබහක් කරලියට පැමිණෙමින් තිබෙනවා. අපි මේ ප්‍රතිත්‍රස්ත පනත හඳුනා කියා ගන්නට අද විශේෂයෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව කපිලගමගේ නීතිඥතුමන්ට ඇරයුම් කළා අපේ මැදිරියට එන්නට කියලා අපි ඔබතුමන්ව ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන් නීතිඥතුමනි, අපිට ප්‍රතිත්‍රස්ත පනත තාමත් අපි බිල් එකක් විදිහටද සලකන්නේ? يعني පනත් කෙටුම් පතක් විදිහටද කොහොමද ඒක හඳුනා ගන්නට ඕනේ? ඔව්, පනත් කෙටුම් පතක් විදිහට තමයි හඳුනා ගන්න ඕනේ. මොකද 2019 මැයි මාසේ 7 වෙනිදාත් ඒක දෙවෙනි වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කළා. නමුත් තාමත් එදා දෙවෙනි වර කියවීමට ඒ න්‍යායපත්‍රයට ගත්තේ, න්‍යායපත්‍රය ඇතුළත් කළාට දෙවෙනි වර කියවීමට ගත්තේ නැහැ. ඒකට තාමත් ඒක තියෙන පනත් කෙටුම් පතක් කියන தත්ත්වය. මේක 2018 තමයි කෙටුම් පත ඉස්සරලාම ඉදිරිපත් කළේ. ඉන් පස්සේ ඒක පළමු වර න්‍යායපත්‍රයට ඉදිරිපත් කරාම ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට නොඑක් සංවිධාන සහ පුද්ගලින් ඉදිරිපත් වෙලා මේ පනත් කෙටුම්පතේ තියෙන භයානක තත්ත්වය ගැන පැහැදිලි කරා. ඉන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ ඊට අදාළ තීන්දුවක් ලබා දුන්නා. මේ පනත් කෙටුම්පතේ මේ වගන්ති මාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕන කියන තීන්දුව ලබා දුන්නා. ඒ තීන්දුවත් එක්ක දැන් තියෙන දෙවෙනි වර කියවීම, නියමිත වෙලා තිබුණා මේ මාසේ 7 වෙනිදාට. නමුත් එදාට ඒක ගත්තේ නැහැ. දෙවෙනි වර කියවීම නුදුරු දිනකදී ගත්තොත්, ඒ දෙවෙනි වර කියවීමේදී තමයි ඡන්ද විමසීම වෙන්නේ සහ ඊට පස්සේ කාරක සභා අවස්ථාවේදී අලුතෙන් එකතු වෙන කොටස් එකතු වීමෙන් පස්සේ කතානායකවරයා මේක සම්මත වුණොත් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දෙන්, ඉන් පස්සේ කතානායකවරයාගේ අත්සනට යොමු කරලා කතානායකවරයා අත්සන් කරයින් පස්සේ තමයි ඒක පනතක් බවට පත් වෙන්නේ. එතෙක් කෙටුම් පතක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි කාරක සභා අවස්ථාව කියන එකත් අපේ ඉතිහාසයේ පොඩ්ඩක් පිරික්සා බැලුවාම ටිකක් කාරක සභා අවස්ථාව කියන එක ඇත්තරම ගත්තොත් කාරක සභා අවස්ථාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරන ලද මෙහෙම බැහැ, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වුණොත් මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දකින මේකේ තියෙන අඩුපාඩු ටික නිවැරදි කරගැනීමේ අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාව නෙවෙයි දැන් පාවිච්චි කරන්නේ. මේ ලැබුණු අවස්ථාව අවභාවිතා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම සිද්ධ වුණේ 1987 අගෝස්තු මාසේ 13 වෙනි සංශෝධන සහ පළාත් සභා කියන පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වුණාම, ඒ අවස්ථාවේදී 4 දෙනෙක් පක්ෂවත්, 4 දෙනෙක් විරුද්ධවත්, තව එක්කෙනෙක් මැදිස්ත්‍රව මෙහෙම වුණොත් තමයි හරියන්නේ කියලා කියපු අවස්ථාවේ, අන්න ඒ අවස්ථාව අවභාවිතා කරන්න තමයි ඉස්සෙල්ලාම අපේ ඉතිහාසයේ අපිට වාර්තාගත වෙන විදිහට මේ කාරක සභා අවස්ථාව අවභාවිතා කළේ. අවභාවිතා කළා. එතනදී ඇත්තටම ඉන්නේ නීතිපතිවරයා තමයි අර ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු දේ වුණාද නැද්ද කියලා බලලා දැන් හරි කියලා කොළපාට ලයිට් එක දෙන්න ඉන්න කෙනා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියපු දේ වුණාද නැද්ද කියලා නැවත පරීක්ෂා කිරීමට අර කරන ලද සංශෝධනය යලි ශ්‍රේෂ්ඨාධිකරණයට යාමක් සිද්ධ වෙන්නේ නැහැ අපේ ව්‍යවස්ථාව හැටියට. ඉතින් ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්ව දේ වුණාද නැද්ද කියන එක බලලා ඒ වෙලාවේදී ඒ කියපු දේට අනුව ඒ වෙනස්කම් කරන්න තමයි නීතිපතිවරයාගේ නියෝජිතයෙකුත් සමග කාරක සභා අවස්ථාව පවතින්නේ. නමුත් ඒක 87 පළවෙනි වතාවට අපිට වාර්තා වෙන විදිහට අවභාවිතා වුණා. ඉන් පස්සේ පහුගිය මේ රජයේ පළයට පත් වුණෙන් පස්සේ දෙවතාවක් නැවත ඒක අවභාවිතා වුණා. පිටු 2 පනත් කෙටුම්පත, පිටු 30 ගානක පනතක් බවට පත් වුණා කාරක සභා අවස්ථාවේදී. ඉතින් ඒක නිසා කාරක සභා අවස්ථාව කියන්නේ දැන් විශ්වාසයක් තියන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. පනත් කෙටුම්පත විදිහට දාන්න වෙනම එකක්. නමුත් අන්තිමට කාරක සභා අවස්ථාවේදී තව මහ විශාල ප්‍රමාණයක් සංශෝධන ඉදිරිපත් කරලා වෙන්නමම එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දැකපුවත් නැති එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත යන්නෙත් නැතුව පනතක් විදිහට සම්මත වෙන්නේ. ඒ සිදුර අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ කාර්යපරිපාටි ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒ සිදුරෙන් රිංගා යෑමට මේ රජය උත්සාහ කරන බව පේනවා, උත්සාහ කළ බවට සාක්ෂි තියෙනවා 87 සිටත් මේ මෑතදීත්.
දැන් ඔබ සඳහන් කරා 2018 තමයි මේ පනත් කෙටුම්පත මුලින්ම සභාගත වෙන්නේ කියලා. කවුද මේක ඉදිරිපත් කරන්නේ? ඒක තමයි ලස්සනම වැඩේ. දැන් මේ තියෙන්නේ ත්‍රස්තවාදයට අදාළ පනත් කෙටුම්පතක් කියලා කියන්නේ. එතකොට ත්‍රස්තවාදයට අදාළව නම් ඒකේ තියෙන්නේ එතකොට අපරාධමය වරදක්. එතකොට මේක එක්ක අධිකරණ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වෙන්න ඕන. එහෙමත් නැත්නම් මේ මේකට අදාළව මොන හරි ඒ ගැළපෙන අමාත්‍යාංශයකින් ආරක්ෂක අමාත්‍යාංශය වෙන්න පුළුවන්. හැබැයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඒතර මේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ආරක්ෂක අමාත්‍යාංශය හෝ අධිකරණ අමාත්‍යාංශය කළ යුතු කාර්යයක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන්නෙම මේකේ උපත එහෙම නැත්නම් මේක අපේ ගමේ භාෂාවෙන් කියන ජාතකයේ තියෙන වෙන තැනක මේක උපදින්නේ 31 රෙසලූෂන් එකත් එක්ක ජිනීවාවල. මේ ජිනීවාවල 31 යෝජනාව අපි අධ්‍යක උස්සලා අපෙත් සහයෝගයෙන් සම්මත කරන අවස්ථාවකට දැන් පස්සේ ඒකේ තියෙන කොන්දේසියක් ඉෂ්ට කිරීමක් විදිහට තමයි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ අලුත් පනත එන්නේ. එතකොට මේ අලුත් පනතේ අවශ්‍යතාවය තියෙන්නේ අර කියන විදිහට ආරක්ෂක අමාත්‍යාංශයට නෙවෙයි, අර කියන විදිහට අධිකරණ අමාත්‍යාංශයට නෙවෙයි, විදේශ කටයුතු අමාත්‍යාංශයට. විදේශ කටයුතු ඇමතිවරයා එදා ඒ 31 මේ රෙසලූෂන් එකට 31 යෝජනට අත උස්සන්නේ මේ රට ජනාධිපතිවරයා දැනගෙන හෝ ජනතාව දැනගෙන හෝ පාර්ලිමේන්තු අනුමැතිය ඇතිව නෙවෙයි. හුදෙක් ඔහුගේ පුද්ගලික කැමැත්ත සහ ඔහුගේ මතවාදයට ගැලපෙන ආකාරයට. ඒ අනුව ඒ ඔහුගේ පුද්ගලික කැමැත්ත ඔහුගේ මතවාදය සහ ඔහු නියෝජනය කරන බලවේගවල මතවාදය තමයි ඒ කොන්දේසියක් විදිහට දාපු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. අපි ඇත්තට මේකට කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත කියලා. දැන් මේ අලුත් කෙටුම් පතට ඒක ඉදිරිපත් වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ වෙනත් න්‍යාය පත්‍රයක් වෙනුවෙන් තමයි මේක වෙන්නේ. එනවාට මම මෙහිම තර්කයක් ගෙනාවත් ඔබ එකඟ වෙනවද? දැන් ගෝලීය ත්‍රස්තවාදයක් පිළිබඳව අපට සාකච්ඡා කරන්නට වෙලා තියෙනවා. දැන් LTTE ගත්තොත් එහෙම ලංකාවේ භූමියේ නිර්මාණය වුණු ත්‍රස්තවාදයක් විදිහට තමයි විචාරකව හඳුනාගත්තේ. වෙන වෙන බාහිර බලපෑම් තිබ්බා, බාහිර පෝෂණය කරන සාධක තිබ්බා. නමුත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්, ගෝලීය ත්‍රස්තවාදයක් පිළිබඳව කතා කරන්නට යන සිද්ධ වුණු කාලයක විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේක ගැන මැදිහත් වෙන එක වරදක්ද? වරදක් තමයි. මොකද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේකට මැදිහත් වෙන්නේ විදේශීය අවශ්‍යතාවයක, අපි කිව්ව 31 යෝජනාවත් එක්ක ගැළපිලා එන ඇමරිකානු අවශ්‍යතාවයකුත් ගලපගෙන. දැන් ඔය කියන ගෝලීය ත්‍රස්තවාදයට ඇමරිකාව මුහුණ දෙන විදිහ තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකාව විදිහට බෞද්ධ පරිසරයක් ප්‍රධාන වශයෙන් තියෙන රටක් විදිහට අපි මානුෂික මෙහෙයුමක් කළේ, යුද්ධයක් නෙවෙයි. ඊට පස්සේ ත්‍රස්තවාදයේ වැළැක්වීමට තමයි අපි පියවර ගත්තේ. ඒ 1979 ඉඳන්ම දිගටම ආවි ත්‍රස්තවාදයේ වැළැක්වීම. දැන් මේ කෙටුම්පතෙත් සිංහලෙන් තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම කියලා තමයි. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන කොහොමද? කවුන්ටර් ටෙරරිසම්. ඒක තමයි ඔබ ඔය පරිවර්තනය කරන්නේ ප්‍රතිත්‍රස්ත පනත කියලා. මොකද්ද මේ ප්‍රතිත්‍රස්ත කියන්නේ? ප්‍රහාරයක් අපිට කවුරු ගැහුවත් අපි යාට අනිත් පැත්තට ගහනවා. ඒක තමයි ප්‍රහාරය සහ ප්‍රතිප්‍රහාරය කියන්නේ. ඇමරිකාව කරන්නේ ඒක. ඇමරිකාව ත්‍රස්තවාදයේ වළක්වන්න හදන්නේ ප්‍රතිත්‍රස්තයෙන්. එතකොට මෙන්න මේ ඇමරිකානු අවශ්‍යතාවය තමයි මේ කියන්නේ රජයත් ත්‍රස්තවාදී ක්‍රියාවට ප්‍රතිචාරයක් විදිහට රජය ත්‍රස්තවාදියෙක් වෙනවා කියන එක තමයි මේ ප්‍රතිත්‍රස්ත පනතින් කියන්නේ. ඒක ලංකාවේදී සිංහල ජනතාව රවට්ටන්න ප්‍රතිත්‍රස්ත පනත කියන වචනේ යෙදුවේ නැති වුණාට ඔබ ඒක තේරුම් අරගෙන සමාජයත් ඔබත් දැන් කියනවා මේක ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත කියලා. ඒක හරි. මොකද ඉංග්‍රීසියෙන් තියෙන්නේ කවුන්ටර් ටෙරරිසම් කියන්නේ මේ කවුන්ටර් කරන්න හදන්නේ. ඒ කියන්නේ ලේයට ලේය ඉල්ලන්න හදන්නේ, ඇහැට ඇහැ, දතට දත ඉල්ලන්න හදන්නේ. ඒක නෙවෙයි අපේ සංස්කෘතික අනන්‍යතාවය. ඒතකොට මේ අපේ සංස්කෘතික අනන්‍යතාවය පැත්තකට දාලා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා දැන් කියන මුදල් ඇමති තමයි එදා ওই විදේශ මැතිවලා හිටියේ. ඔහුට ඕනේ අර කියන ගෝලීය ක්‍රමයට මේකට උත්තර දෙන්න. ගෝලීය ක්‍රමය කියලා ඔහු අදහස් කරන්නේ ඇමරිකන් ක්‍රමය. ඇමරිකන් ක්‍රමය මේ කියන දතට දත ලේයට ලේය ඉල්ලන ක්‍රමය. හැබැයි අපේ ක්‍රමය නෙවෙයි ඒක. එතකොට මේක ඒ අපේ මේ ගේන්න හදන නීතිය සහ අපේ සංස්කෘතිය අතර ගැටුමක් තියෙනවා. මේක වචනේ නමින් මේක පැහැදිලි වෙනවා. ඒ නිසාමත් මේක අපිට ගැළපෙන්නේ නැහැ. මේ ඇතුළේ තියෙන දේවල් කතා නොකර මේ කතා කරන්නේ වටපිටාව ගැන. දැන් ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි කඳවුරක් තියෙනවානේ. ඔව්. ඒ කියන්නේ ඔය ප්‍රතිත්‍රස්ත පනත දැඩිසේ විවේචනය කරන නීතිඥ ප්‍රජාවක්, දේශපාලන ප්‍රජාවක්, ඊට පස්සේ විචාරකයන් සමහර විට ස්වාමින් වහන්සේලා ඉන්නවා. හැබැයි දැන් ඔතන ගැටුමක් ඇති වෙනවා. මේ අය කියන දෙයක් තමයි ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදයේ වැළැක්වීමට ප්‍රමාණවත් නැහැ. ඒක දියාරු කරනවා. ත්‍රස්තවාදියාට පැන යන්න සිදුරු හදලා දෙනවා. ඊට පස්සේ ඔබ කියනවා හැබැයි ලේටලයක් ඉල්ලන, දතට දතක් ඉල්ලන දරුණු පනතක් කියලා.
ගැටුමක් ඇති වෙනවා නෑ මම කිව්වේ පනත පනතේ පනතේ කරන්න හදන දේ දැන් මේ කියන්නේ ලේරලයක් කියලා දතර දතක් ඉල්ලන ඇමරිකානු අවශ්‍යතාවය මේ පනතෙන් නියෝජනය කරන්න හදනවා හැබැයි ඒ කරන ගමන් අපි බොහොම පැහැදිලිව දන්නවා අද ලෝක ක්‍රියාත්මක වෙන ගෝලීය ත්‍රස්තවාදී පිටිපස්සින් ඇමරිකාව කියලා එතකොට ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ අර කියන ස්ථාවරයට යන්න අවශ්‍ය ඉඩකඩ තියාගනිමින් නමුත් අපේ රට ඇතුළේදී ත්‍රස්තවාදියාට පහසුකම් සලසන්න. එතකොට ඒකට ගැළපෙන විදිහට ඔය කියන මේ පනතට විරුද්ධ බලවේගය විරුද්ධ කඳවුර කියන කතාව හරි. ඒක නිවැරදි. ඔවුන් කියන විදිහටම මේ පනත ත්‍රස්තවාදියාට පහසුකම් සලසන පනතක්. හැබැයි මම කිව්වේ කලින් මේක ඇමරිකානු මනෝභාවය. ඒ කියන්නේ ලේයර් ලයක් දතර දතක් ඉල්ලන බව පෙන්වන මනෝභාවයක්. ඒ පෙන්වන මනෝභාවයයි මේක ඇතුළේ තියෙන ඇත්ත ඉදිරිපත් කිරීම අතරම ගැටුමක් තියෙනවා. ඉතින් එතකොට ඒ මේක ඉදිරිපත් කරන්න හදන මනෝභාවයයි මේක ඇතුළේ තියෙන අන්තර්ගතය අතර ගැටුමක් ඇති වෙච්ච ගමන් ඒ පනත සාර්ථක වෙන විදිහක් නැහැ. මම කියන්නේ මෙතන මේක ගැටුමක් සහිතයි. ඉදිරිපත් කරන්නෙම එක්තරා අරමුණකින් ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමයි මේක අන්තර්ගතය අතර ගැටුමක් තියෙනවා. මේ ගේන්නේ හරි අවශ්‍යතාවයකින් නෙවෙයි. මේ ගේන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමට නෙවෙයි. ත්‍රස්තවාදයේ පහසුකම් සපයන තමයි. ඔවුන්ගේ මතයත් එක්ක මම එකඟයි. නමුත් මම කියන්නේ ඒක ඒ ඒ ඒ පනත් කෙටුම් පත ගේන්නේ අර කියන මනෝභාවයේ ඉන්න කොට්ටාශයක් විසින්. මේ 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 වෙලා තියෙන ඉංග්‍රීසියෙන් හදපු සිංහලට පරිවර්තන කරපු පනතක් නේ මේක. එතකොට මේ ඔවුන්ට මේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතිකම මේ කෙටුම් පතට දාපු නමෙන් තේරෙනවා කියන එකයි මම කිව්වේ. හොඳයි අපි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරු. මේ වන විට ප්‍රතිත්‍රස්ත පනත කියන එක ඇත්තෙන්ම දෙවියෙක්ද යකෙක්ද කියලා හඳුනා ගන්නට යෙදිලා තියෙන කාලය තමයි මේ අපි භාවිතා කරමින් සිටින්නේ. ඉතින් දැන් කපිලගමගේ මහතා සමග අපි රැඳී ඉන්නේ අද නීති ටීඩක් වැඩසටහන තුළින්. විශේෂයෙන්ම මේ පනතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කතා කරද්දී එල්ලවෙන චෝදනාවක් තමයි ත්‍රස්තවාදියෙකු නීතිය රැහැනට හසු කර ගැනීමේදී අඩුපාඩු තියෙනවයි කියලා. ඔබ නිරීක්ෂණය කරනවා දෙවෙනි අඩුපාඩු. ඔව් මේ පනතේ තියෙනවා ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගැනීම කියන එකට අදාළව මොන විදිහටද කටයුතු කළ යුත්තේ කියලා. සිරභාරයට ගන්න අවස්ථාවේ කොහොමද කටයුතු කරන්න ඕන කියලා. දැන් උදාහරණයක් මේ පනතේ හැටියට සිරභාරයට ගන්නා නිලධාරියා තමන්ගේ නම ඉදිරව කරන්න ඕන. මේ ත්‍රස්තවාදියාගේ නම නෙවෙයි මෙතන ඉදිරව වෙන්නේ. සිරභාරයට ගන්නා නිලධාරියා තමන්ගේ නම ලියලා ඒක මේ ත්‍රස්තවාදියාගේ ළඟම ඥාතියට දෙන්න ඕන මන්නේ මම තමයි සිරභාරයට ගත්තේ කියලා. එතකොට ඒ සිරභාර ගන්න නිලධාරියා ඉලදරව් වෙනවා. ඊට පස්සේ එතනදි මොන ආකාර දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. ඔහු දරුපවුලක් ඉන්න මිනිසෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ ත්‍රස්තවාදියාගේ ස්වභාවය ඔහුට තියෙන ජාත්‍යන්තර හෝ ඔය කියන විදිහට ගෝලීය එහෙම නැත්නම් අඩුගානේ මේ රටේ මේ මොන හරි බજાર එකකවත් ඔහුට තියෙන සම්බන්ධතාවත් එක්ක අර නිලධාරියා කොයි ආකාරයෙන් ආරක්ෂා වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ නීතිඥවරයෙක් මුණ ගැහෙනවා කියන්නේ අපේ අධිකරණ අඩු විධාන සංග්‍රහයේ පනතේ හැමතිස්සෙම නීතිඥවරයෙකුට සහභාගී වෙන අවස්ථාව දීලා තියෙන්නේ. පොලිසියට යම් ආකාරයකට ගිහිල්ලා මෙදිහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරීක්ෂණයක් පැවැත්වෙන තීරණයක් ගැනීමට දාලා පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේදී යම් පාර්ශ්වයක් නියෝජනය කරන්න පුළුවන්. ඒතර දැන් මෙතන මේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම අර කියන දැනට මේ පොලිසියට යෑමට තියෙන අවස්ථාවම ඒ ආකාරයෙන්ම ත්‍රස්තවාදියාට මේ අවස්ථාවක් විදිහට ලබා දීලා තියෙනවා. එතකොට ඒක බොහොම සාමාන්‍ය මේ අර දෙන්නේ ගහගත්තාම එක්කෙනෙක් අතර අරගෙන ගිහිල්ලා පොලිසියට තියාගෙන ඉන්නකොට නීතිඥවරයා ගිහිල්ලාගෙන කතා කරනවා වගේ මේ එහෙම තත්යකට මේක හැල්ලු කරනවා. ඊට පස්සේ ඇයි මේ යාම අත්අඩංගුවට ගත්තේ මොකද්ද කාරණේ කියලා එයාට තේරෙන භාෂාවෙන් කියන්නත් ඕන. අපිට මොහු ඊජිප්තු ජාතිකයෙක් වුණොත් දැන් මේ ඊජිප්තු ජාතිකයෝ මේ රටේදී අහුවෙනවා. හැබැයි ඔහු ඊජිප්තු ජාතිකයෙක් හීබ්‍රු ජාතිකයෙක් වුණොත් ඒ භාෂාව හොයාගෙන ගිහිල්ලා ඔහුට ඒ කාරණේ කියාගන්න මම හිතන්නේ මාස කීයක්ද කියලා. ඉතින් ඊට පස්සේ වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරන්න ඕන. වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරාන් පස්සේ වෛද්‍යවරට තේරුණොත් මොහුට දැන් මේ වෙනසනීපයක් මොක් කරද නැත්නම් එහි ඒ ත්‍රස්තවාදියා කිව්වොත් සමහරට ඔවුන් ඒ වාගේ අසනීප හදාගෙන මෙන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා ඒ අසනීප තත්ත්වය සමනය වෙනතර වෛද්‍යවරට හැකියාව ආයිතිය තියෙනවා ත්‍රස්තවාදියා එතන තියාගන්න. වෛද්‍යවරයා බාරේ තියාගන්න. මේ අපි හැම දෙයක්ම කියන්නේ වෛද්‍යවරයා මෙතනදී මේ වැරදි වැඩක් කරයි කියලා නෙවෙයි. නමුත් හැම තිස්සෙම මේ ත්‍රස්තවාදී දැන් ක්‍රියාත්මක වෙන්නේ මේකට සම්බන්ධ වෙන හැමෝගෙම පිටිපස්සෙන් ඔළුවට පිස්තෝලේ තියෙන. මේ වෛද්‍යවරයාට බලපෑමක් ආවොත් මේ මිනිහව තියාගන්න ඕන දවස් මෙච්චරක් කියලා. ඔහු හිර වෙනවා.
දැන් එහෙම පිටිපස්සෙන් ඔලුවට පිස්තෝලෙ තියෙන සමාජයක් ඇතුළත තමයි මේ ත්‍රස්තවාදී පාලනය කරන්න මේ අපි උත්සාහ කරන්නේ. ඊට පස්සේ පෞද්ගලිකත්වයට හානි වෙන්න බෑ ඔහුගේ. ඔහු පෞද්ගලිකත්වයට හානි නොවන ළගම ඥාතියට දන්වන මිට සමාන හිමිකම් කොමිසමට දන්වලා බොහොම මේ 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 බොහොම ගෞරවණීය විදියට බොහොම නම්බුකාර විදියට සලකලා තමයි මේ ත්‍රස්තවාදියත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ. කොටින්ම ගනුදෙනු කරන්න පටන් ගන්න නිලධාරියා මමගේ නමත් ත්‍රස්තවාදියාගේ ඥාතියටත් ඉදිරිපත් කරලා. ඉතින් මං හිතන්නේ මේක ප්‍රායෝගිකයි කියලා. දැන් ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ඔබතුමා ගෙනෙන ওই තර්කයට ප්‍රතිතර්කයක් නිර්මාණය වෙන්නත් පුළුවන්. දැන් අපේ බොහොම අවාසනාවන්ත ලේවැකුණු ඉතිහාසයක් තියෙනවානේ. අපිට කනගාටුදායක අත්දැකීම් තියෙනවා. ඒ ලියනාරච්චි නීතිඥතුමා වගේ අය සම්බන්ධයෙන් කතා කරාම ඒ වගේ බොහොම අහිංසක චරිත නිරපරාදේ විවිධායක ගොදුරු බවට පත් වුණා. ඉතින් ඒ වගේ අහිංසක පුද්ගලයන් සුරක්ෂා කරන්නට එහෙම නැත්නම් ඔවුන් සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාත්මක වන්නට ওই වගේ ක්‍රියාදාමයක් හොඳයි කියලා කිව්වත් ඔබතුමා පිළිගන්නවද? ඔව්. මොකද එහෙම දෙයක් එන්න ඕනේ ඒකට අදාළ නීතිය එදා නොතිබී නෙවෙයි විජේදාස නීතිරච්චිව ඝාතනය වෙන්නේ. විජේදාස ලියනාරච්චිව ඝාතනය වෙන්නේ ඒ තිබ්බ නීතියට උඩින් දේශපාලන බලපෑම ඇවිල්ලා. එතකොට නීති ආඩුවක් නෙවෙයි එදා තිබ්බ දේශපාලන ත්‍රස්තවාදී දේශපාලනික දේශපාලන වශයෙන් කරපු මිනිමැරුමක් ඒක. සංගල්ලෙන් ගත්ත හැටි, මෙහෙට ගෙනාවු හැටි, බියගම තියාගනිපු හැටි, උඩුගම්පල මැදිහත් වුණු හැටි ඒ ඔක්කොම කොමිෂන් වාර්තාවේ තියෙනවා. විජේදාස ලියනාරච්චිව ඝාතනය කරන්නේ නීති අඩුපාඩුවක් තිබිලා නෙවෙයි. දේශපාලන වශයෙන් මෙතනදී මේ හදන්නේ විජේදාස ලියනාරච්චිලව ආරක්ෂා කරන්න නෙවෙයි. මේ හදන්නේ ත්‍රස්තවාදීව ආරක්ෂා කරන්න. දැන් ඔතනදී නීතිඥතුමනේ අපේ දණ්ඩණය සම්බන්ධයෙන් කතාවක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍ය වරදක් කළා විශේෂයෙන්ම මරණීය දණ්ඩණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරන අපි හිතමු මිනිමැරුමක් කියලා. ඒ චුද්දිතේකට එහෙම නැත්නම් සැකකරුවෙකුට විත්තිකරුවෙකුට ලැබෙන දණ්ඩණය සහ ත්‍රස්තවාදී සැකකරුවෙකුට ලැබෙන දණ්ඩණය අතර වෙනසක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද? ඒක ඇත්ත. මේ පනතේ තියෙනවා ඒක. මේ පනතේ තියෙන විදිහට මරණයක් කියන්නේ මරණයක් සිද්ධ කරපු කෙනාට ලැබෙන දඬුවම වෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි කියලා මේකේ ප්‍රණතේ වගන්තියම කියලා තියෙනවා. අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගමේ සිරිපාල මරණයක් කරොත් එහෙම සිරිපාලට මරණීය දඬනය දෙනවා. දෙනවා. ඒත් ත්‍රස්තවාදී ක්‍රියාවකින් මරණයක් සිදු කරන පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම තමයි ලැබෙන්නේ. ඉන්පස්සේ අනුබල දීම. දැන් සාමාන්‍යයෙන් මරණ සාමාන්‍ය දඬිත් සංග්‍රහයේදී අනුබල දීමටත් ලැබෙන්නේ මරණය කරපු කෙනාට ලැබෙන දඬුවමයි. මේකෙදි අනුබල දීම කරපු කෙනාට ලැබෙන ඊට වඩා අඩු දඬුවමක්. එතකොට කණ්ඩායමක් එකතු කරලා මහර කළා එක්කෙනෙක් වැරදිකාරය කරොත් අනිත් ඔක්කොටම නිදහස් වෙන්න පුළුවන්. වැරදිකාරය සිද්ධ වෙන එක්කෙනා වැරදිකාරය වෙන කෙනාටත් මරණ දඬුවම නියම කරන්න විදියක් නැහැ. ඔහු ජීවිතාන්ත දක්වා සිර දඬුවම. එතකොට අපි දන්නවා හිරගෙදරදී ජීවිතාන්ත දක්වා සිර දඬුවම ගෙවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. හිරගෙදර කැලෙන්ඩරේ අපි සාමාන්‍ය දිනදා ගෙදර ඉල්ලගෙන ඉන්න කැලෙන්ඩරේ වගේ නෙවෙයි. ඒකේ දින තියෙන්නේ බොහොම අඩුවෙන්. ඉතින් ඒ දේවල් එක්ක සහ වෙන වෙන ආකාරවලින් ඒ නිදහස් වෙන්න පුළුවන්. අනිත් එක හිරගෙදරම ත්‍රස්තවාදී මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. අපි දන්නවා එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මේ මෙතනදි සිද්ධ වෙන්නේ ඇත්තටම ගත්තොත් එකම ඒ කියන්නේ මේක මෙතන කියන්න පුළුවන් මේ ත්‍රස්තවාදියා මේ සාමාන්‍ය වරදක් මොනවා හරි ප්‍රශ්නයක් නිසා මිනිමරුම කරපු පුද්ගලයා කියලා දෙක කොටාශයක් ගත්තොත් වඩා දැඩි දඬුවම ලැබෙනවා ත්‍රස්තවාදියාටනේ. හැබැයි මෙතනදි දැඩි දඬුවම නෙවෙයි ඔහුට ලැබෙන අඩු දඬුවම. දැන් සභානායකවරයා මීට දින කිහිපයකට ඉහතදී කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඕක වෙනස් කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබා දුන්නයි කියලා මේ ත්‍රස්තවාදී මිනිමරුවාටත් මරණීය දඬනය දෙන්න ඕනේ කියලා. ඔව් ඒ අර අපි කියපු මේ නඩු කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් ඉදිරිපත් කළා අභියෝගයට ලක් කරාම ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව. ඒ තීන්දුව මාගව තියෙනවා පිටු 28ක තීන්දුවක්. එතකොට ඒ තීන්දුවේ කතාව කියලා තියෙනවා තමයි. නමුත් කාටද විශ්වාස කරන්න පුළුවන් ඔය කියන කාර්ක සභා අවස්ථාවේදී මේක වෙයි කියලා? මොකද කාර්ක සභා අවස්ථාවේදී ඒක මෙන්න අපි මේ දේ කළා කියලා නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක් නැහැ ඒක උනාද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒක මම අල් මුණින් කවගේ අපේ නීතියේ තියෙන අඩුපාඩුවක්. ඉතින් ඒක නිසා මෙහෙම බොරු කියන මෙහෙම උත්සාහ කරලා අනුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න මැදිහත් වෙන ආණ්ඩුවකින් කිසිසේත්ම විශ්වාස කරන්න බෑ මේ දේවල් කරයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළා වුණත් ඒක නොකර ඉන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා කාර්ක සභා අවස්ථාව ඒකෙදී ඒක නොකරයි කියලා කිසිම විශ්වාසයක් නැහැ. අද ජනතාව හැමෝටම ආණ්ඩුව ගැන විශ්වාසය නැති වෙලා තියෙනවා ළමයි ඉස්කෝලේ යන්නේ නැති සත්ත්වයට ඒ අවිශ්වාසය මේවා සම්බන්ධයෙන් කොහොමද තියෙනවා?
හොඳයි දැන් අපි නීතිඥ කපිලගමගේ මහතාගේ මතවලට විරුද්ධ මතයක් තියෙනවා නම් අපි නීතියට ඉඩක් ඒ සඳහා ඉදිරියේදී ඒ ඉඩ දෙන්නට එක ලෙසින්ම සූදානමින් ඉන්නවා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අද දින මේ පිළිබඳව සාකච්ඡා කිරීම පිළිබඳව අපි වැඩිදුරටත් ලබන සතියේ මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සාකච්ඡා කරමු ඔබ සතියේ